පින්වත්නි දවසක් අපේ කොසල් මහරජතුමා මම අපේ කියම ඔබට හිතේ කොහොමද ඒ රජුරු අපේ උනේ කියලා. ඉතින් අපේ දහමේ බොහෝ ඉගැන්වීම් කොසල් රජුරු කේන්ද්‍ර කරගෙන කරපුවා තියෙනවා. ඉතින් එතකොට එයා අපේ කියන හැඟීමක් අපිට එනවා. කොසල් මහරජුරු කොසල් සංයුත්ත කියලා වෙනම තියෙන සංයුත්ත නිකාය ධර්මපරියායක් පින්වත්නි වෙනම ඉගැන්වීම් කොටසක් මම අද මේ කියලා දෙන සූත්‍රයත් කෝසල සංයුත්තෙන් තමයි හොයාගෙන තියෙන්නේ. එතකොට පින්වත්නි මේ මල්ලිකා සූත්‍රය. ඒ සූත්‍රයට අනුව කොසල මහරජතුමා දවසක් මල්ලිකා දේවියගෙන් කුඩු මහල් තලයට වෙලා ඉන්න වෙලාවක ඊටාම මේ ප්‍රියශීලීව කතා කර කර ඉන්න වෙලාවක අහනවා මේ මල්ලිකා මේ ඔබ වැඩියෙන්ම ආදරේ කාටද කියලා. ඊට පස්සේ රජතුමා හිතන්න ඇති කාටද ස්වාමීන් ඉතින් ඔබ වහන්සේටනේ කියලා කියයි කියලා. දැන් ඔබත් එහෙම නේද? ඔබත් අහනවා නේද? ඔබ මට ආදරේද කියලා. පෙම්වත පෙම්වතියකින් බිරිඳ සැමියාගෙන් සැමිය බිරිඳගෙන් දරුවා අම්මා තාත්තගෙන් අම්මා තාත්තා දරුවන්ගෙන් යාළුවා යාළුවගෙන් එහෙම අහනවා නේද? ඔබ මටද ලැබි? කාටද ලෝකේ ලැබි? ඔයා ඇර ඉතින් මම මේ ලෝකේ වෙන කාටවත් ලැබි නෑ. ඔයා තමයි මේ ලෝකේ ඉන්න හොඳම අම්මා. ඔයා තමයි මේ ලෝකේ ඉන්න මගේ හොඳම තාත්තා. ඔයා තමයි මගේ එකම පුතා. ඔයාට තමයි මම පණටත් වැඩිය ආදරේ. ඒ කියනකොට යාට සැනසෙල්ලක් නේද? යාට සතුටක් නේද? නමුත් පින්වතුනි අපි නොදකින කතාවක් ඔක ඇතුලේ තියෙනවා. මල්ලිකා දේවිය ඔබ කාටද වැඩියෙන්ම ප්‍රිය කියලා අහුවාම ස්වාමිනේ මම මේ ලෝකේ වැඩියෙන්ම ප්‍රිය මටනේ කියලා. තමන්ට වඩා ප්‍රිය කෙනෙක් ලෝකේ නැද්ද වෙන්නේ කියලා. නෑ ස්වාමිනේ තමන්ට වඩා ප්‍රිය කෙනෙක් නෑ. රජුරන් හිතට හරි නෑ. රජුරු ප්‍රාසාදයෙන් බැහැලා එදත් බුදුහාමුදුරු හොයාගෙන ගියා හිත රිදුනහම උන්වහන්සේ ළඟ තිබුණු සැනසෙල්ලට. හිතේ අමාරු මහරජු. ඇයි රජතුමනි? ස්වාමිනි මල්ලිකා කියනවා. වැඩියෙන් ආදරේ කාටද කියලා ඇහුවාම තමන්ටයි කියලා. එයාටයි කියලා. ස්වාමිනි මට එක ටිකක් හිතට හරි නෑ කියලා. පස්සේ බුදුහාමුදුරු පැහැදිලි කරනවා මහරජතුමනි ඉතාම නිවැරදි තමන්ට වඩා ප්‍රිය කෙනෙක් තමන්ට වඩා කැමති කෙනෙක් මේ ලෝකෙ කොහෙවත් නැහැ. ඒක ඇත්ත. ඒක මල්ලිකාට විතරක් නෙවෙයි ඔබටත් හැමෝටමත් එහෙමයි. දැන් අපි මෙහෙම විශ්ලේෂණය කරමුකෝ මේක. රජුරවන්ට දුක හිතෙන්නේ ඇයි? රජුරවන්ට ආදරේ කියලා මල්ලිකා නොකියපු නිසා. එහෙනම් දැන් රජුරව ඇත්තටම මල්ලිකාට ආදරේ නම් රජුරව ඇත්තටම මල්ලිකාට ආදරේ නම් ස්වාමීනි මම මට ආදරේ කිව්වම සතුටු වෙන්න එපැයි. ඇයි? මමත් එයාට ආදරේ, එයත් එයාට ආදරේ. ඉතින් එහෙනම් මට ඕනේ යාව හොඳින් තියන්න නම්, යාව සතුටින් තියන්න නම්, යාව සුරක්ෂිතව තියන්න නම් එයා මේ වැඩේ කරගන්නවනේ. එයා ආදරෙන් එයාව රැකබලා ගන්නවනේ. ඉතින් ඒ හොඳයිනේ. රජුරු කොච්චර ආත්මార్థකාමීද? එයා හිතනවා නෑ මට වඩා වන් ඔබට ආදරේ කියනවා. එතකොට එයාගේ ශරීර කොටසක් ගැලවිලා ගියත්, එයාට ලෙඩක් දුක කරදරයක් හැදුනත්, ඒ සියලු කැපකිරීම කරගෙන රජුව රකින්න ඕන. ඔන්න බලන්නකෝ ඒ ආදර කතාවේ තියෙන මුලාව. දැන් මෙහෙම හිතන්නකෝ. අම්මා මලදාට අපි මිනිය ගාව අඬන්නේ ඇත්තටම අම්මා මැරෙනකොට එයාට රිදුණු නිසා හෝ එයාට මේ මනුස්ස ලෝකේ මොනවා හරි තව විඳින්න සැප සම්පත් ටිකක් තිබුණා ඒ ටික විඳ ගන්න බැරි වෙච්ච නිසාද? එසේත් නොවැතිනම් අම්මා නිසා මාලද සැනසෙල්ලක් තියෙනවා. මට ඇයගෙන් ලද රැකවරණයක් තියෙනවා. ඒක මෙතෙන් සිට අහිමි වී යන නිසාද? හොඳට විශ්ලේෂණය කරන්න පින්වත්නි. අපි මලගවර වල ගියාම අහන් ඉන්නවනේ මිනිස්සු අඬන්නේම අම්මගේ මිනිහ ගාව. දැන් ඉතින් කවුද අපි ගැන බලන්නේ? දැන් ඉතින් කවුද පුතේ කෑවද කියලා අහන්නේ? කවුද දැන් අපිට බත්තු යන්නේ? කවුද මං එනකම් මග බලන් ඉන්නේ? මහත්තයා මැරිච්චාම නෝනා අඬන්නේ එහෙම නේද? කවුද දැන් අපිව බලාගෙන, අපි අසරණයි, අපිව දාලා ගියා? නෝනා මැරිච්චා මහත්තයා මොකද්ද කියන්නේ? මට දැන් කවුරුත් නැහැ. අපි ඔක්කොම තනි වුණා. එහෙනම් ඒ ඔක්කොම තියෙන්නේ මේ මට ලැබිච්ච දෙයක් සම්බන්ධයෙන් අඳවනාවක් නේද? කවුරුවත් කියනවද මේ
මට නම් කමක් නැහැ අම්මා මැරුණට මට පාඩුවක් නැහැ අම්මා මං හින්දා දුක් විඳා හැබැයි අම්මා මැරිච්ච එකෙන් එයාට පාඩුයි එයාට මේ මනුස්ස ලෝකේ තව පින් කරගන්න තිබුණා එයාට මනුස්ස ලෝකේ තව ලස්සන ලස්සන තැන් බලන්න යන්න තිබුණා එයාට හොඳ හොඳ කෑම ජාති කන්න තිබුණා ඒවා ඒවට ඒවා ටික යාට අහිමි වෙලා ගියානේ කියලා හිතලා මිනිස්සේ කන්නවද පින්වත්නි විශ්ලේෂණය කරලා බලන්නකො අම්මාගේ මිනිය ළඟ අපි අඬන්නේ ඇගෙන් අපලද සැනසුම සෙනෙහස ආදරය රැකවරණය තියු නිසා නම් අනිත් මිනිස්සු ගැන මොන කතාවද පින්වත්නි මෙහෙම හිතන්නකො පොඩි කාලෙම දරුවව දාලා යනවා අම්මා කෙනෙක් ළඟ ඉන්නේ නැහැ හැබැයි සල්ලි හිමේ වෙනවා ඒ විදේශයකට ගිනවා කියලා හිතමුකෝ හැබැයි මේ දරුවා හදාගන්නේ තාත්තා තාත්තා අම්මා වෙන සල්ලි වලින් මේ දරුවා හදා ගන්නවා හැබැයි අම්මා දරුවා උතුරුළු කරන් ඉන්නේ නැහැ දරුවත් එක්ක ගමන් යන වෙලාවකුත් නැහැ අම්මට මේ දරුවත් එක්ක ගනුදෙනු කරන්න කොහොමත් වෙලාවක් නැහැ ඒක නිසා දරුවට අම්මා හුරුත් නැහැ අම්මා සල්ලි එව්වට දරුවා වැඩියෙන් ආදරේ දැන් කාටද අම්මට තාත්තට තාත්තට ළඟ ඉන්නේ කියලාට එහෙනම් ආදරය කියන එක එයා හිතන්නේ මේ ළඟ ඉන්න එක ආරක්ෂා කරගන්න එක තුරුළු කරගෙන නිදා ගන්න එක බත් කවන එක ඒ වගේ දේවල් තමයි දරුවට දෙන්නේ ආදරය කියලා. එයාට සල්ලි දෙන්නේ නැහැ ආදරය කියලා. ඒතකොට පින්වත්නි එතන තියෙන්නේ මොකද්ද? අපි හිතමුකෝ එහෙම අම්මා කෙනෙක් මැරෙනවා. අපි පොඩි කාලේ ඉඳලා අම්මා හිටියේ පිටරට. එයා එහෙදිම මැරිලා මිනිහ ලංකාවට ගියා. දරුවන්ට දුක දැනෙන තත්ත්වය. ගෙදරම තමන් ගාව හිටපු අම්මාගේ මලගමයි මේකයි අතර වෙනසක් නැද්ද? පින්වත්නි එක තාත්තා කෙනෙක්ගේ මලගයක් තිබ්බ පුතාවේ නැහැ. මං ඒ පුතාගෙන් දවසක් ඇහුවා ඔයා මේ තාත්තා මැරිලා තාවේ නැහැ නේද කියලා. ওই මිනිස්සු තාත්තලා දානතුරනේ පොඩි කාලේම අපි දාලා කියන්නේ කියලා කිව්වා. එහෙනම් දැන් මේ තාත්තත් කුලි වැඩ කර කර තැන් තැන් වල ඉඳලා ඒ අම්මත් එක්ක ඇතුලිච්ච ගැටලුවක් නිසා වෙනම ඉඳලා තමයි මරණයටත් පත් උනේ. මේ අපි ඔහු හරි කියන ඔහු වැරදි කියනව නෙවෙයි. පින්වත්නි එතනක් තියෙනව නේද? තාත්තා මට හොඳට සැලකුවා නම් මට කන්න දුන්නා නම් මට ඇඳුම් දුන්නා නම් මට ලොකු ගෙවල් හදලා දුන්නා නම් ඔයා මැරිච්ච එක ගැන මට දුක හිතෙනවා. හැබැයි ඔයා මට කිසි දෙයක් දුන්නේ නැති නිසා මට ඔයා මැරිච්ච එක ගැන දුක නැහැ. එහෙනම් මේ තාත්තගේ මරණයත් එක්ක මට නැති වෙන්න දෙයක් නැහැ. ඒ නිසා මට ප්‍රශ්නයක් නැහැ. එයාට මොනව නැතුණත් මට මොකද? එයාට මොනව නැතුණත් මට මොකද? එයාට මොනවා නැති වුණත් මට මොකද? මට මොකුත් නැති වුනේ නැහනේ. දුක හිතුන්නේ නැහැ නේද? එහෙනම් පින්වත්නි ඔය යෞවන ප්‍රේමය ඇතුළු කොටගෙන ඔබ ඔය අරයා මට ආදරෙයි කියලා හිටියට ඇත්තටම හොයලා බලන්න. එයා ඇත්තටම ආදරෙයාට. බුදුහාමුදුරුව දාලා රජ මහරජතුමනි මිනිස්සු වැඩියෙන් ආදරේ තමන්ට. ඒක හරියට තේරුම් ගත්තොත් ලෝක සත්වය සියලුම දෙනා තමන්ට තමයි වැඩියෙන් ආදරේ කියලා තේරුම් ගත්තොත් එයා මොන හේතුවටවත් අනුන් පෙළන්නේ නැහැ. මොකද අනුන්ට එයාව තමන් වන නිසා ඉතරක් නෙවෙයි. ඒක ඇතුළෙන් තමන්ට අකුසල්ද පිරෙන නිසා